டிவி சமகின் ஹர்தேபுவாத் எதிர்பார்த்த மாம கிருஷ்ணா லேவ்கி பண்டார பிரதமையின் பிரதான பிரவர்த்தி சேஷ பாட்டு ஐதிஹாசிக காலுக்கோட்டு பௌரே சன்ரக்ஷண கட்டியுத்து ரோகி சத்காரே சதா ஜெர்மனியை நிஷ்பாதித்து குணாத்மக கிலான் ரத சேய ஜனதா ஆயத்தியிட்டு ஆசியாவே பிரதம மெத்தோதிஸ்த பாசலவன் கால ரிச்மன் வித்தியாலயத்து வஸ்திர தேசிய பஹக் சபிரே கத்திரகம கிரிவேர சேதல்துண்ட பிரதம வாரட்ட மெரிக்கல்லோ போனலது ரன் ஆலேபித பாத்திரக் பூஜா கிரேம் දැන් පුවත් සවිස්තරාත්මකව ලොව ඉතා හොඳින්ම සංරක්ෂණය වී ඇති බලකොටුව ලෙස සැලකෙන්නේ ගාලු කොටුවයි. වර්ෂයේ 1908 දී 38 වන ලෝක උරුමය ලෙසටද ලොව ඇති ඓතිහාසික ජීවමාන නගර අතර 7 වන ස්ථානයේ ලෙසටද හිමිකම් කියන්නේ ගාලු කොටුවයි. දීර්ඝ කාලයකින් සංරක්ෂණය නොවුණු ගාලු කොටුව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ අදියර දෙකකින් සංරක්ෂණය කිරීමට නියමිතයි. 2019 වසරේ ආරම්භ කළ පළමු අදියරේ සඳහා ලෝක බැංකුව ආධාරය යටතේ රුපියල් මිලියන 217ක් වැය කිරීමට නියමිතයි. ගන්න මේ මැටිනේ ගන්න උඩුකුඩු ඉච්චපු උඩු කුඩු කරලා තමයි ඉස්සනේ ගන්න පුරා විද්‍යාත්මක පැත්ත බලාගන්න නම් නවත් අපි අර ශ්‍රීපාලි එකයි දාලි කියලා බංග්ලාදේශ කම්පිටේකු ඉන්නේ. මේක කළානේ තොරනේ. ඔක්කොම ඒ කියන්නේ මේක ඔක්කොම අතුරේ ඔක්කොම සුද්ධ කරලා මේක තමයි මේ අර අර ඒ වගේ මේ ලාම්පු දෙලියද නැන්නේ. ¿Qué es lo que se llama?
මෙතෙක් ශ්‍රී ලංකාවේ රෝගී සත්කාර සේවාවට එක්පති වූ රට වෙනුවට ජර්මනියේ නිෂ්පාදිත අත්‍යවශ්‍ය සියලුම වෛද්‍ය උපකරණ සමගින් ගිලන් රථයක් ලෙසටම නිර්මාණය වූ ගිලන් රථ 100ක් පසුගියදා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දුස්තර රාජසේන රත්න මහතා විසින් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී රේකී අමාත්‍යංශයේ පළාත් රෝහල් සහ ප්‍රථම වතාවට දේශීය වෛද්‍ය අමාත්‍යංශයටද ලබා දීම සිදු කෙරිණි. ගුණාත්මක බවින් ඉහළ ප්‍රමිතිගත වෛද්‍ය සේවාවක් මෙරට ඇතිකරන්නට සෑම විටම ක්‍රියා කරන බව මේ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මේකේ සංඛ්‍යාව වගේම මේකේ ගුණාත්මක භාවයත් වෙනවා. දැන් මේකේ බෙදා හැරියකින් අද අපි බෙදෙන 100ෙන් 63ක් අපි රේකී අමාත්‍යංශයට දෙනවා. 37ක් පළාත්වලට පළාත් රාජ්‍ය සේවයේ රෝහල්වලට දෙනවා. කලින් ලබා දුන්න ගිලන් රථවලින් අපි දීලා තියෙන්නේ 48ක් රේකී අමාත්‍යංශයට 196ක් දීලා තියෙන්නේ පළාත් රෝහල්වලට. ඒ වගේම අපි ආයුර්වේද දෙපාර්තමේන්තුවට 5ක් දුන්නා. පළවෙනි වර්තමේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට ගිලන් රථ ලැබා දුන්නා. ඒ වගේම පාර්ලිමේන්තුවට 1ක් ලබා දුන්නා. සියලුම ගේවා ගත්තොත් රේකී අමාත්‍යංශයට 111ක් හම්බෙලා තියෙනවා. පළාත් අමාත්‍යංශවල 233ක් ඒ වගේ දෙගුණකටත් වඩා ප්‍රමාණයක් අපි ලබා දීලා තියෙනවා. දැන් මේකෙම පේනවා අපේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා. අපි රේකී අමාත්‍යංශ රෝහල් පමණක් නෙවෙයි, ඊට වඩා අපි බරක් දාලා අපි පළාත් රෝහල් වලටත් අපි උදව් කරනවා. මෙතෙක් කල තමුන්නාන්සලා පාවිච්චි කරේ ජපානයෙන් ගෙනාපු ඉසාන් IS කියන වෑන් එකට සවි කරපු උපකරණ සවි කළා ගෙනාපු. ඒවා ගිලන් රථ නෙවෙයි, ඒවා වෑන් රථ. ඒ වෑන් රථ වලට නොයෙකුත් උපකරණ සවි කළා. ඒක ගිලන් රථයක් බවට පත් කළා තිබුණා. දැන් මේ ගිලන් රථ ඒවා නෙවෙයි, මේවා නියමම නිෂ්පාදනය කරන්නේ ගිලන් රථ. මේකේ පළවෙනි ගිලන් රථ කොට්ටාසිය අපි දුන්නාම ඒකේ උත්සවයේ පින්තූර දාලා තිබුණා WhatsApp එකේ. මගේ ජර්මන් යාළුවෙක් මට කතා කරලා කිව්වා ඇමතිතුමා මේ බෙදන්නේ මේ ඇම්බියුලන්ස් ද කියලා. මං කිව්වා ඔව් කියලා. මේ රටේ දුවන්නේත් මේක කියලා කිව්වා. මං කිව්වා එහෙම තමයි අපි දැන් ජර්මනියට කිට්ටු කරලා තියෙන්නේ. ආසියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම මෙතෝදිස්ත පාසල් ලෙස සැලකෙන ගාල රිච්මන් විද්‍යාලයට වසර 205ක් සපිරේ. ඒ නිමිත්තෙන් ගාල රිච්මන් විද්‍යාලයේ රිච්මන් කන්ද මෙතෝදිස්ත දෙව්මෙදිරේදී විශේෂ දෙව්මෙහෙයක් සංවිධානය කර තිබෙනි. ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ රදගුරු ආසිරි සී පෙරේරා පියතුමන් විසින් එම දෙව්මෙහෙය පවත්වනු ලැබීය. So, as a welcome to our view to this great moment, we give thanks to God that we are able to meet together this week at the Richmond Middle Church to celebrate the 205th anniversary of our team who landed here in Sri Lanka together with others and took the immediate steps in response to anything. For our portion, we look at we, the Methodist Church, so when I was a little boy of 7 or 8 and so I quite well remember that great celebration. And one of the key things that was done at that time, we were saying that we are perfect. When we find that we have gone into a running historical history, we are quite willing to correct it. So even this dating about our college has come maybe as a kind of a shock to so many. I can quite well understand that, and we do not go to fight or to debate on this matter. All the historical documents have been examined. Now it's not simply because it is Richmond, but I think we all need to acknowledge the fact that this great educational movement of the Methodist missionaries, which started off on 20th fact that Methodist missionaries came to Ceylon as the first. All the money was in his name, all the banks were in his head, and this group didn't know what they were to do. But they had one unique experience. People like Bethlehemsla turned to each other and said, now it is faith. Now it is faith. All this time,
වියස පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය සඳහා ප්‍රථම වරට මැණික්කල් ඔපවන ලද රන් ආලේපිත පාත්‍රයක් පිළිගැන්වීම පසුකියදා සිදුවිය. මෙම පාත්‍රයට අමතරව තේවා පාත්‍රයක්, ඖෂධ පාත්‍රයක් සහ රන් ආලේපිත සදහතුක කරඬුවක්ද කිරිවෙහෙර සෑරතුන්ට පූජා කෙරිණි. කළුබෝවිටියන දනගිරිගල ආරණ්‍ය සේනාධිපති කළුබෝවිටියන ධම්මරතන හිමියන් ඇතුළු සැදැහැවත් බෞද්ධ පින්වතුන් පිරිසක් රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් මෙම පින්කම සඳහා වැය කර තිබිණි. කිරිවෙහෙර අභියස පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය සඳහා රජ කාලයේ පටන් මෙම වනතුරුම පාත්‍රයක් නොතිබූ බවත් මැණික්ගල් ඔබවන ලද රන් ආලේපිත මෙම පාත්‍රයට හාල් කිලෝ 60ක් පමණ රැස් කළ හැකි බවත් කිරිවෙහෙර සෑරදුන්ට පූජා කළ මෙම පාත්‍රය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් කළුබෝවිටියන ධම්මරතන හිමියෝ පැවසූහ. දැන් රටවට ආපුවත් සැකෙමින්.
ගාල්ල උඩුගම් මහාවිද්‍යාලයේ හිටපු විදුහල්පති ශ්‍රී ලාල්ද සිල්වා මහතාගේ ගුරු සේවයට වසර 25ක් පිරීම නිමිත්තෙන් උපහාරවලක් පසුගියදා පැවැත්විණි. ඒ වගේම සීලාචාර කාටත් හිතවත්, ඒ වගේම යමක් කළ හැකි වැදගත් මහත්මයෙක්. ඉතින් ඒ නිසා තමයි මේ වගේ හොඳ ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන මේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙන බව මට හැඟෙනවා දැනෙනවා. එක් අරමුණක් තමයි අපේ මාපලගම සිරිසුනන්ද විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කළ හේමන්ත කුමාරගේ මහත්මාගේ ඒ විදුහල්පති සේවය ඇගැයීම සහ විශේෂයෙන් උඩුගම මහවිද්‍යාලයේ විදුහල්පති හැටියට සේවය කළ ශ්‍රී ලාල්ද සිල්වා මහත්මාගේ ඒ පාසලට විදුහල්පති හැටියට කළ මෙහෙවර සේවය ඇගැයීම සඳහා, ඒ වගේම විභාග ප්‍රතිඵල අදින් මේ කොට්ටාසේ දක්ෂතා එහෙම නැත්නම් ඉදිරි ස්ථාන ලබාගත් පාසල ඇගැයීම මේ අවස්ථාවේ ආරම්භ වුණා. විශේෂයෙන් මතක් කරන්නට ඕන, ඇත්තටම මේ පාසල් දෙක සිරිසුනන්ද මහවිද්‍යාලය හා උඩුගම මහවිද්‍යාලය, උඩුගම් මහවිද්‍යාලයේ අර ජයවර්ධන මහත්මයා විශ්‍රාම යනකොට ඒක ප්‍රජාවගෙත් ඒ වගේම ජයවර්ධන මහත්මයාගෙත් ඉල්ලීම තිබුණේ ශ්‍රී ලාල්ද සිල්වා මහත්මයා එතකොටත් නියෝජ්‍ය විදුහල්පති හැටියට කටයුතු කළා. නියෝජ්‍ය විදුහල්පතිතුමාට ශ්‍රී ලාල් මහත්මයාට ඒ විදුහල්පති තනතුරේ රාජකාරී බාර දෙන්න කියන කාරණය තමයි. මගෙත් ඇත්තටම ඒකම තනි මතේ වගේම ඒ වගේම අපේ අධ්‍යක්ෂකවරුන්ගෙත් අදහස වුණේ ඒකමයි. ශ්‍රී ලාල්ද සිල්වා මහත්මයා තමයි එතනට සුදුසු කියන කාරණේ මත තමයි අපි ඒ විදිහට ඒ වැඩ කටයුතු කරගෙන ගියේ. නමුත් පවතින වාතාවරණයන් හා එළඹෙන වාතාවරණයන් ඔස්සේ අපිට යම් යම් වෙනස් වීම වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ අනුව පසුව එතුමා ඉල්ලීමක් කළා අපේ හේම ගල්ල මහින්ද විද්‍යාලයේ ප්‍රාථමික ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය දා විද්‍යාලයේදී පැවැත්විණි. විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි. මං පිල් සන්ධ්‍යා රේණුකා 2019 20 දෙවර්ෂය සඳහා ගාල්ල මහින්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍යනායකයන් ලෙස තේරුණු සිසුන් 61 දෙනෙකු දිශාභිමුඛ කිරීමේ වැඩසටහන තමයි අද දවස පුරා පැවැත්වෙන්නේ. මෙහිදී දරුවන්ට නායකත්ව පුහුණුව ලබා දීමේ අරමුණින් වැඩසටහන් ගණනාවක් හෝරා කීපයක් වෙන් කළා. උදෑසන 7 සිට සවස 5 දක්වා ක්‍රියාත්මක කරන්න නියමිතයි. එයින් කොටසක් තමා මේ දැන් මේ අවස්ථාවේ ක්‍රීඩාව තුළින් විනෝදය ලබා ගැනීමේ අවස්ථාව තමා දැන් උදා වෙලා තියෙන්නේ. මීට පෙර ඔවුන් විශේෂයෙන් ගෘහ පාලනය සහ ආහාර ගැනීමේ රටාව පුරුදු කිරීම සඳහා මීට ටික වෙලාවකට පෙර පාසලෙන් පිටතට රැගෙන ගොස් හෝටලයකදී සජීවී අත්දැකීම් ලබා ගන්න අවස්ථාව සැලසුවා. උදෑසන 7ට ආරම්භ වුණු වැඩසටහනේ ඔවුන්ට පාසලේ සංස්කෘතිය, අධ්‍යාපනික සහ අනිකුත් පසුබිම පිළිබඳ අවබෝධයක් දුන්නා. දේශනාත්මකව පාසලේ ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂකතුමියත් සැබෑ නායකයා යනු කවුරුන්ද කියන දේශනයකුත් පැවැත්තුණා. මේ ආකාරයෙන් විවිධ වැඩසටහන් තියෙනවා. මේ වැඩසටහන සමාප්තිය සැන්ටුවන් වෙන්නේ විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතාගේ දේශනයකින් සහ
මෙම වැඩමුළුවට සහභාගී වූ සිසුන්ට සහතිකපත් ප්‍රදානයකින්. ඒ සඳහා ගාල්ල කොට්ටාස අධ්‍යාපන කාර්යාලයේ කොට්ටාස අධ්‍යක්ෂකතුමා වන ජේ වසන්ත මහතා සහභාගී වෙනවා. ඒක සාමාන්‍යයෙන් ගොඩක් හොටෙල් වල සාමාන්‍ය අපි කියනවා මේ ස්ට්‍රක්චර් එකේ බෝඩ් ලෝනකම තියෙනවා නේද? ඔයාලට හුරු දකුණු අත පැත්ත. එතකොට දකුණු අත පැත්තෙන් වීදුර මේ මල්ල ලිරුල ගන්න පුළුවන්. නැත්තම් වම් අත පැත්තේ අරෙන් මෙන් කියලා දීපුවම ලස්සනට හදලා හැටි තමයි මෙතන කියලා දෙන්න හදලා. ඔසින්තරම ලොකේෂන් එකේ මේ කට මහින්ද විද්‍යාලයේ ප්‍රාථමික ශිෂ්‍යනායක මණ්ඩලය වාර්ෂිකව තමන්ගේ ශිෂ්‍යනායක පුහුණු වැඩසටහනයි අද මේ ස්ථානයේ පැවැත්වෙන්නේ. ඔවුන්ට තමන්ගේ පන්ති කාමරයෙන් බැහැරව තමන්ගේ දක්ෂතා ප්‍රගුණ කරන්න, කතා කරන්න, ඒ වගේම ක්‍රියාකාරකම් යෙදিলা තමන්ගේ නායකත්වයේ හැකියාවල් ප්‍රගුණ කිරීමේ අවස්ථාවයි අපි මේ ලබා දීලා තිබෙන්නේ. ඒ නිසා දරුවන් 61 දෙනෙක් වෙන ප්‍රාථමිකංශයේ ඒ කණ්ඩායම අද දවස පුරාම විද්‍යාලයට එක් රැස් වෙලා තමන්ගේ හැකියාවල් ප්‍රගුණ කරමින් ක්‍රීඩා දක්ෂතා ඒ වගේම නායකත්ව ගුණාංග මතු කරමින් ක්‍රියාත්මක වෙන දවසයි ඔබ මේ දකින්නේ. මම ඊටම සතුටටපත් වෙන විද්‍යාලයේ අවුරුදු 5ක පමණ කාලයක් පාසල තුල රැඳී සිටු මේ වගේ කුඩා දරු කණ්ඩායමක් තමගේ නායකත්වයේ ප්‍රකට කරන මේ වගේ අවස්ථාවක ඔවුන්ට සුබපතන ලැබීම මම හිතනවා මට ලැබෙන ලොකු භාගයක් කියලා. ඒ වගේ මේ දරුවන් අනාගතයේදී රට බාර ගන්න සූදානමින් තමන්ගේ නායකත්ව ලක්ෂණ විශේෂයෙන්ම ප්‍රගුණ කරනවා. අද උදෑසන 7 සිට මේ හවස 4:30 පමණ වෙනතුරු ආහාර ගැනීමේ සිට තමන්ගේ సౌందర్యාත්මක හැකියාවල්, ක්‍රීඩා හැකියාවල් ඒ වගේම නායකත්ව ලක්ෂණ ප්‍රකට කරන මේ වැඩසටහන අද දවස පුරා විද්‍යාලයේ පැවැත්වෙන්නේ. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුව මාවිත ආදර්ශ විද්‍යාලයේදී දිවයින ප්‍රාක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රාසල් දරුවන් වෙනුවෙන් කිරිවීදුරුවක් ලබා දීමේ ජාතික මහෝත්සවයට සමගාමීව දකුණු පළාත් රාජ්‍ය උත්සවය පැවැත්විනි. මේ කතාව අපේ ගෙවල්ල හරහා ඉලදෙන්න ගොඩක් තිබුණා. දැන් තමයි කිරි දුවලා කිරි උණු කරලා ඒකට කහට දාලා සීනි ගොඩක් දාලා බොන්න. හැබැයි පුතේ අපි ඒ දවස්වල වැඩිපුරුනේ අර ඉලදෙන්නේ නොවාගත්ත කිරි වත් කරන්නෙත් නැහැ. Thank you.
පොයින්ට් බලන්න තමයි හරියට කිරිබිව්වේ. කිරි බොනකොට කිරි රැවුල තියෙන්න බොන්න ඕනි. හන්දේ මෙතනින් මෙහෙම මෙහෙමයි කිරි බොන්නේ. හරි නේද? දැන් මොකද කරන්නේ? දැන් අපි ඔබට කියන්න යන්නේ ඔබට විශ්වාස කරන්නට නොහැකි කතාවක්. හැබැයි මේ සත්‍යයක්. රූපරාපු සමගින් අපි ඔබට කියනේන මෙම කතාව අහන්න. වසර 27ක් පුරාවට නාගයන් සමග ජීවත් වන දරු පවුලක් පිළිබඳවයි එම පුවත. මෙම දරු පවුල ජීවත් වන්නේ ගල්ල මැද කීඹිය මාපල පැත්ත කියන සුන්දර ගම්මානයේ. එම දරු පවුල වසර 100ක් තරම් පැරණි වදුරුසහකලින් නිර්මාණය කරන ලද නිවසක මෑතක් වනතුරුම ජීවත් වුණා. ටික කලක් පාළුවට ගොස් තිබුණු එම නිවස රංජිත් ජයලත් මහතා සහ ජානකී මහත්මිය පැමිණ ඇත්තේ මීට වසර 30කට පමණ පෙරයි. ඔවුන් දරු දෙදෙනා සමග මෙම නිවසේ පදිංචියට පැමිණුණා. මෙම නිවසේ මැදසාලේ පිහිටි එම තුඹස මීට වසර 27කට පමණ පෙර නාගයෙකු සහ සැපින්නක පදිංචියට පැමිණ සිටිනවා. එම නිවස තුළ අදටත් එම නාගයා සහ සැපින්න ජීවත් වන බවයි ඔවුන් පවසන්නේ. නාගයන්ගෙන් තමන්ට කිසිදු හිරිහැරයක් නොමැති බවද, තමන්ගෙන් නාගයන්ට කිසිදු හිරිහැරයක් නොමැති බවද, ඔවුන් නාගයින් සමග සහජීවනයෙන් විසින් බවද මොවුන් වැඩිදුරටත් අපිට කියනවා. මේ ඉන්නේ සීයයි ආච්චිනපු ගෙදර. ඒ මේ ගෙදෙට අවුරුදු 100ක් විතර පැරණි ගියක් මේක. දැන් මේ ගෙදෙට අපි ඇවිල්ලා අවුරුදු 25ක් 27ක් වගේ වෙයි. ඒකේ මේ හුඹහ පොඩි අපිනකොට පොඩි හුඹහක් තිබුණා. ඒ හුඹහ ටිකෙන් ටික ලොකු වෙලා ඒකට පාර නයි දෙන්නෙක් ඇවිල්ලා ඒ නයි දෙන්නත් දැන් ඉන්නෝ අපිත් ඉන්නෝ. අපිට නයින්ගෙන් කරදරයකුත් නැහැ. අපේ නයින්ට කරදරයකුත් නැහැ. ඒ පාර මම මේගොල්ලෝ අයින් කරගන්න වෙනම කුටියක් වගේ දේවාලයක් වගේ හැදලා ඒකේ වෙනම හුඹහක් හැදුවා. ඒ හුඹහටත් යනවා නැවතත් ඒ ගෙට එනවා. එහෙම තමයි ඉන්නේ. මේ ඇතුළේ ඉන්නේ ණය දෙන්නේ සුදු පාට එක්කෙනෙක් ඉන්නේ, එක්කෙනෙක් කළු පාට එක්කෙනෙක්. ඒ වගේම දැන් මට දුවෙකුයි පුතෙකුයි ඉන්නෝ. ඒ දුවයි පුතයි දෙන්නත් පොඩි කාලේ ඉඳලා මේ ගේම තමයි හැදුනේ. ඒ දරුවන්ට කරදරයක් නැහැ, අපිටත් කරදරයක් නැහැ. මේ සත්තුත් ඉන්නෝ, අපිත් ඉන්නෝ. සුදු පාට එක්කෙනෙක් ඉන්නේ ගේ. කළු පාට එක්කෙනෙක් ඉන්නේ දේවාලේ අසලේ කිතුල් කොටයක් වගේ තැනක් තියෙන උඹහක් වගේ. ඒ උඹහස්සේ තමයි එයා ඉන්නේ වැඩි කරේ කළු එක්කෙනා. සුදු එක්කෙනෙක් ඉන්නේ වැඩි කරගේ. අදිරි නියමිත ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවටපත් වෙනවා. නැවතත් හරිදී ටීවී ප්‍රවෘත්ති සමගින් ඔබව හමු වීමේ බලාපොරොත්තු වෙමින් ඔබට සුවදායි සතියක්. Today we are going to start the Haridey school. Dula putalat ekathu karagena ada dawase api Haridey paasalen English paadama arambha karantai soodanam wanna. Dula putalata mataka athi api pahugiye sathiye English paadamen api saakatcha kale naama pada pilibandawa. Api naama padayak kiyala kiwwe onayama deyak handunnana namakata. Api pinthurayak asuren naama pada godak handura gatta. Ada dawase ඒ නාම පදත් එක්ක එකතු කරලා
වාක්‍යයක් හදන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව මම ඔයගොල්ලන්ට කියලා දෙන්න සූදානම් ඉන්නවා. එහෙනම් අපි අපේ පින්තූර පැත්තට පොඩ්ඩක් හැරිමු. දුවේ පුතේ, ඔබට පේනවා අපූරු පින්තූරයක්. මේ පින්තූරේ වෝටර් කලර්ස්, එහෙම නැත්නම් අපි කියනවා දියසායම් කියලා නේ. වෝටර් කලර්ස් වලින් ඇඳපු පින්තූරයක් තියෙන්නේ. Right. We can see different figures in this picture. Right? Different pictures can be seen. So, what are these? Buffaloes. They are buffaloes. දුවලා පුතාල ටිකක් කටහඬ බොහොම හිමීට කියන්නේ. දැන් අපි ගොඩක් දුරට සිංහල භාෂාව පාවිච්චි කරනකොට නම් අපි ටිකක් හයියෙන් කතා කරනවා. We use our voice in a louder voice. No? අපි ටිකක් හඬ උස්ව කතා කරනවා. හැබැයි ඉංග්‍රීසි කතා කරනකොට සමහර අය ටිකක් හඬ පහත් කරලා කතා කරන්නේ. ඒකට හේතුව තමයි මේ භාෂාවට සමහරු ටිකක් බයක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ එහෙම බය වෙන්න ඕන එකක් නෙමෙයි. We use this English language for the communication. Sometimes we can use the words. Sometimes we can use this language as an unverbal communication. We can use some symbols to speak. We can use our facial expressions. We can use our hands. And different types of symbols can be used to show our feelings to the listeners or the viewers. අපිට මේ බලන් ඉන්න අයට අපේ අදහස් ඉදිරිපත් කරන්න අපිට පුළුවන් අපේ facial expressions. Facial expressions කියලා කියන්නේ මේ මුහුණේ ඉරියව් අපිට පාවිච්චි කරන්න පුළුවන්. Then we can use our hands. අපේ මේ අත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. We can use different types of symbols. If we want to show something large, yeah, we can show like this. අපිට අත් දෙක මෙහෙම පෙන්වන්න පුළුවන්. Large, big, no? Small, පුංචි. මෙහෙම පොඩි පොඩි symbols පෙන්වන්න පුළුවන්. හැබැයි සිංහලෙන් අපි කතා කරනකොට මේ ඔක්කොම පාවිච්චි කරනවා. හැබැයි ගැටලුවක් තියෙන්නේ අපි ඉංග්‍රීසියෙන් කතා කරනකොට එහෙම නැත්නම් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක පාවිච්චි කරනකොට අපි මේවා පාවිච්චි කරන ප්‍රමාණය අඩුයි. But English is a language. It is for communication. ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්. ඒක තියෙන්නේ සංනිවේදනය සඳහා. Sometimes we use only the symbols to talk. අපි කතා කරන්න සංඥා විතරක් පාවිච්චි කරනවා. අපි කෙනෙකුට we wave our hand. අපි මේ අප අත වනනවා. තනනම් that means come. ඒක අදහස එන්න කියන එක. We don't use the words. අපි වචන පාවිච්චි කරන්නේ නැහැ. But we use the symbols to communicate our ideas. අපි අදහස් ප්‍රකාශ කරන්න අපි සංඥා පාවිච්චි කරනවා. When in English, we can use all these symbols and different types of facial expressions and the body parts. ඉන්ටෝකිට් කතා කරනකොට මේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ තමයි. ඒක නිසා දුවේ පුතේ අපි කතා කරනකොට ඉංග්‍රීසියෙන් කතා කරත් අර සිංහලෙන් කතා කරනවා වගේම හොඳට හඬ ඇතුව කතා කරන්න ඕන. I know some children, they want to speak like the real foreigners. සමහර කැමති අර foreigners ලා වගේම කතා කරන්න. It's not a matter. ඒක ලොකු කාරණයක් නෙවෙයි. We can have our own style of speaking. අපිට අපේම කියලා ස්ටයිල් එකක් බිල්ඩ් අප් කරගන්න පුළුවන් කතා කරනකොට. When we go to India, they have got their specific pronunciation. When we go to Pakistan, their pronunciation is completely different. When we go to a European country, their pronunciation is also completely different. Because, you know, the Europeans, they do not open their mouth widely when in speaking. But the Easterners, when they speak, they wide open their mouth when in speaking. So they can pronounce the words nicely. Then Europe-ට ගියහම ඒ රටවල අය ටිකක් කටාරිනව අඩුයි කතා කරනකොට. ඒ නිසා ඒගොල්ලන්ගේ ඇසෙන්ට් එකේ පොඩි වෙනසක් තියෙනවා. But when we come to Eastern part, අපි නැගෙනහිර පැත්තට එනකොට අපි අපි ජීවත් වෙන කලාපෙට එනකොට we can open our mouth widely. අපිට පුළුවන් අපේ කට හොඳට අරින්න. එතකොට අපේ sound එක volume එක හොඳට එනවා නේද? So I ask you to speak in little bit louder voice. ටිකක් හයියෙන් කතා කරමු. Right. What are these animals? Buffaloes. What are they? Buffaloes. Who is this person? A farmer. This is a farmer. And these are the animals. They are buffaloes and farmer.
අපි තව චුට්ටක් හයියෙන් කතා කරමු. හඬ මදි. Who is this? Woman. A woman. හඬ නැහැ. තාම මදි. A woman. This one. A boy. Another woman. What are these? Flowers. What are these? Flowers. මගේ හඬයි ඔයගොල්ලන්ගේ හඬයි අතර ලොකු වෙනසක් තියෙනවා. Here. Who is she? A girl. Who is she? Girl. A girl. What are these? Flowers. What kind of flowers? What kind of flowers? Me mona vargimal. They are lotuses. What are they? Lotuses. Kohanda. They are lotuses. Here. School children. No? For the school children, we can use different words. Lamaint, parcel and lamaint. We can use the word school children. But, you know, we can use the students. What is another word for the students? Children. Children. But children, we all are children. I'm not a child. But you all are children. Students or pupils. Have you heard the word pupils? Anathina the pupils ke nathine? Yes, we can use it, no? Pupils, students, both are same. Pupils කියන වචනේ, students කියන වචනේ, ඒ දෙකම එක සමානයි. But we can use another word, schooling children. Schooling children, පාසල් යන ළමයි. Right? She is wearing a tie. Both of them are girls, no? No boys. So sometimes they may go to the girls' school. They may go to the girls' school. Right. There's a stoop. Odagab. But you know, that is a local word. Dagab. We use it dagab. Or stoop. We can use the same word in English. But we can translate it into English with the original words. Relics chamber. Relics chamber. Dagab means relics chamber. But dagab, stoop. We can use our own local words when you speak it. අපිට කතා කරනකොට අපේ සිංහල වචනත් අපිට පුළුවන් අපේ කතාවට ඇතුළත් කරන්න. ඇතුළත් කළා අපිට කතා කරන්න පුළුවන් because we talk in this country. So the listeners, they know what are they? ඒගොල්ලෝ දන්නවා මේ මොනවද කියලා. So we can use some local words when in speaking. Right. අද පුතේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ දැන් මේ පින්තූරේ තියෙන කාරණා අපි සාකච්ඡා කරා. Buffaloes, farmer, flowers, here also flowers, lotuses can be seen. Then there are some women, kanta we know. One man here, and another woman, a girl, a small plant, two students can be seen, and stoop, and there is a big tree also. Godak deval apita me pinture nama pada tiyenawa. The names for all these are nouns. The names are called the nouns. Meva thiyena nam walata me aya api handunnana nam. Farmer, buffalo, flower, woman, child, pupil. Me okkoma nouns. Meyata api kiyana nama pada kiyala. Ethara English nouns wala puthe thiyena singular nouns and plural nouns kiyala kotas deka. Singular nouns and plural nouns. Singular nouns means one. Plural more than one. Ekak nan api singular kiyala kiyenawa godak nan mokada kiyanne godak nan plural godak nan api kiyenawa plural kiyala ekak nan singular godak nan plural right a farmer means one farmer is it singular or plural singular women singular or plural plural pupils singular or plural plural boys singular plural plural so the nouns can be divided into two singular nouns and plural nouns naam pada kotas ekata apita bedanna puluwang singular nouns saha plural nouns kiyala ekena ekawachana naam pada saha bahuwachana naam pada kiyala etoda ogula dannawa ogula danatawat school e meewa yam mattamakata igena gena thiyenawa singular noun ekak apita puluwang plural noun ekak bawata pat karanna harima pahasuwen e thamai හරිම පහසුවෙන් නාම පදයට singular noun එකට s අකුරක් එකතු කළා. Pupil, pupils. We have added only s to the end.
අපි අගට S එකක් විතරක් දාලා තිනවා pupil pupils plural බහුවචන වෙනවා නේද boy boys පිරිමි ළමයා පිරිමි ළමයි boy boys හැබැයි තව සමහර ඒවා තිබුණා woman women woman women එකට S අකුරක් එකතුනේ නැහැ අන්න ඒ වගේ ඒවාට අපි කියනවා නාමපදවල irregular plurals කියලා එතකොට එහෙමනම් ඒකවචන නාම පදයක් අපිට බහුවචන කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. දෙයාද regular plurals and irregular plurals. Regular plurals and irregular plurals. Regular plurals කියලා කියන්නේ පුතේ S අකුරක් හරි ES හරි IES හරි දාලා plural එක හැදෙනවා නම් noun එක අපි ඒවට කියනවා regular plurals කියලා. Pupil pupils regular. Boy boys regular එතන s එකක් විතරයි ඇඩ් උනේ හැබැයි සමහර ඒවායි තියෙනවා es ඇඩ් වෙනවා mango mangoes buffalo buffaloes එතන ඔය එකක් තියෙනවා es තමයි ඇඩ් කරලා තියෙන්නේ තව තියෙනවා මේ වගේ es ඇඩ් වෙන හේතු කාරණා ගොඩක් තියෙනවා අපිට සරලව කියන්න පුළුවන් ඕනෑම noun එකක් es එකක් ඇඩ් වෙනවාද කියලා අපිට බලන්න පුළුවන් ඒ noun එක pronounce කරලා දැන් අපි ගත්තොත් ගොඩක් nouns තියෙනවා hissing sound එක hissing sound එකක් කියලා කියන්නේ ස් කියන සද්දයක් එනවා නම් noun එකක් pronounce කරනකොට ඒක plural කරගන්නේ es එකක් add කළා bench fox torch දැන් බලන්න මේ වචන bench fox torch sound එකක් එනවා class bus වන් sound එකක් එනවා නේද ඒක pronounce කරනකොට sound එකක් එනවා When there is a hissing sound, if you want to make them plural, you have to add es. එහෙනම් අපිට ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් es add කළා plural එකක් හැදෙන nouns මොනවාද? කොහොමද අපි අඳුරගන්නේ? ඒවා අපිට pronounce කරන්න වෙනවා. කියවන්න වෙනවා. ශබ්ද කරන්න වෙනවා. ශබ්ද කළා මොකද්ද sound එක? Sound එක. ඒකට අපි කියනවා hissing sound කියලා. Hissing sound එකක් එනවා නම් අපිට ඒක පුළුවන් es දාලා plural එකක් හදාගන්න. තව සිස්ටම් එකක් තියෙනවා. Some there are some nouns ending with y. සමහර ඒවා තියෙනවා y වලින් end වෙන nouns. Y එකෙන් end වුනොත් අපි කරන්නේ බොහෝ දුරට අපි ඉගෙන ගන්නවා y එකෙන් end වුනොත් y එක අයින් කරලා is add කරන්න ඕන කියලා. හැබැයි ඒක හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන වෙලාවල් තියෙනවා. අපි එතෙන්දී y එකට කලින් තියෙන අකුර දිහා බලන්නට ඕන. Y එකට කලින් vowel එකක් තිබ්බොත් අපි ඉතින්දි y එක කට් කරන්නේ නැතුව s එකක් විතරක් ඇඩ් කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් boy කියන noun එක. Boy boys y එකෙන් end වෙනවා. y එකට කලින් මොකක්ද තියෙන්නේ? y එකට කලින් තියලා කරු මොකද්ද? o. o. එතකොට o එක vowel එකක්. What are the five vowels? a e i o u. a e i o u. What are the five vowels? A-E-I-O-U. They are the five vowels. If there is a vowel, we use only S. Boy, boys. Y එකට කලින් O එකක් තියෙනවා. ඒ නිසා S එකක් විතරක් ඇඩ් කරනවා. Key, keys. K-E-Y. Y එකට කලින් E එකක් තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ? Y එක රයින් කරනවද? නෑ. එහෙනම් මොකද කරන්නේ? නිකම්ම S එකක් ඇඩ් කරනවා. But, there is another way. If there is not a vowel, then we have to remove y and add ies. සමහර වෙලාවට y එකට කලින් vowel එකක් නැහැ. එහෙම වුණොත් අපි කරන්නේ y එක cut කරලා ies add කරන්න ඕන. කොහොමද අපි කරන්නේ? Fly. F L Y. Fly කියන්නේ මැස්සා. Fly. එතකොට y එකට කලින් මොකක්ද තියෙන ලෙට එක? L. Is it a vowel? No. ඒක vowel එකක් නෙමෙයි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? y එක කට් කළා is add කරන්න ඕන f l y that is singular plural one f l i e s flies fly flies right එතකොට එහෙනම් එතනදී y එකට කලින් vowel එකක් නොතිබුණු නිසා y එක කට් කළා අපි is දාලා තමයි plural form එක හදාගන්නේ ඊළඟට දැන් බලන්න මේ වචන මට ඔගොල්ලෝ කියන්නේ tray we have to cut y or not tray spell the word tray t
R Y T R A Y Y එකට කලින් මොකක්ද තියෙන්නේ A Is it a vowel Yes Is a vowel මොකද සද්දේ Is a vowel No Then we have to cut Y or not අපිට Y එක cut කරන්න ඕනද නැද්ද නෑ එහෙනම් මොකද කරන්න වෙන්නේ S එකක් විතරක් add කරලා plural එක අපිට හදාගන්න පුළුවන් Lady Spell the word lady L A D Y Y එකට කලින් මොකක්ද තියෙන letter එක D D ඒක vowel එකක්ද නෑ එහෙනම් මොකද කරන්න වෙන්නේ plural එක හදනකොට Y එක cut කළා IS add කරගන්න වෙනවා Then how do you pronounce ladies L A D I E S ladies How do you pronounce how do you spell the word How do you make the word City into plural. City. Spell the word city. C I T Y. City. Y වලට කලින් තියෙන්නේ T. එහෙනම් මොකද කරන්නේ? Y එක cut කළා. I E S add කරන්න ඕන. Spell the word cities. C I T I E S. Yes, that's very simple. So there are some nouns. They make their plurals by adding S. To the singular. There are some other nouns. They make their plural by adding es to the singular. There are some other nouns. They make their plurals by adding ies to the singular. But there are some other nouns. They make their plurals by changing some letters into different letters like this. There are some nouns. They end with f o f e. F o f e. Samahara naam patti na. F වලින් හරි F E වලින් හරි end වෙනවා. Then we have to change F O F E into V E S. අපිට සිද්ධ වෙනවා ඒ වගේ එකක් තිබුණොත් F හරි F E හරි F හරි F E හරි change කළා V E S දාන්න. F Wolf W O L F F වලින් end වෙලා තියෙනවා. Then if you want to make it into plural, we have to cut F And add V-E-S. The plural of wolf is wolves. W-O-L-V-E-S. Wolves. Leaf. L-E-A-F. End vela thiyenne? F ekin. Ena mokada karanna ona? F eka ayin kala. V-E-S dana. Kohomada spell karanne leaves? L. E-A-V-E-S. L-E-A-V-E-S. Leaves. L-E-A-V-E-S, leaves, right? Then, there are some other nouns ending with F-E, wife, W-I-F-E, F-E thibunot, agata F-E change kalla, V-E-S thannona, W-I-V-E-S, wives, life, L-I-F-E, life, how to make it in plural? Lives, L-I-V-E-S, lives. Can you understand? F O F E should be changed into V E S. F F E dekar abhi change karna V E S baat. Ek athari saral karna va. So they are called the regular plurals. Eva tapi kena regular plurals kela. But there are some irregular plurals like this: woman, women, man, men. Abhi tapi kena puluan dekhe kohom the plural form ekhe dekhe kela. Ara kalinge eva ki. එම ක්‍රමයක් කියන්න බෑ. ඒ නිසා අපි ඒවට කියනවා irregular plurals කියලා. So nouns can be divided into singulars and plurals. Again plurals can be divided into regular plurals and irregular plurals. So we have seen all of them, regular plurals and irregular plurals. Here buffalo, buffaloes, regular. Woman, women. Irregular. Boy, boys, regular. Pupil, pupils, regular. No? Girl, girls, regular. Flower, flowers, regular. Right. Then අපි මේ පින්තූරේ තියෙන ඒකවචන නාම පද, බහුවචන නාම පද මොනවද කියලා අඳුනගත්තා. ඒ වගේම සාමාන්‍යයෙන් නාම පදයක් කොහොමද ඒකවචන නාම පදයක් බහුවචන කරන්න කියන කාරණාවත් අපි ඉගෙන ගත්තා. කාරණා දෙකයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ.
නවුන්ස් ප්ලූරල් වෙනකොට අනුගමනය කරන ක්‍රම දෙකයි, එකක් රෙගියුල අනිත් එක ඉරෙගියුල. රෙගියුල ක්‍රමය අපිට මතක තියාගන්න පුළුවන්. නෝමලි වී ඇඩ් එස් සාමාන්‍යයෙන් එස් එකක් ඇඩ් කරනවා, ඊඑස් ඇඩ් කරනවා. ඊඑස් ඇඩ් කරනකොට අපිට ඒ වචනේ කියලා බලන්න වෙනවා. කියනකොට හිසිං සවුන්ඩ් එකක් සවුන්ඩ් එකක් එනවා නම් අපි ඒකට ES දාලා ප්ලූරල් ෆෝම් එක හදා ගන්නවා. ඒක සාමාන්‍යයි, සරලයි. අපිට තව මේ භාෂාව ඉගෙන ගන්නකොට තව කුළුල්ල මේ විහාට එහාට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මේ අපි සරලව ඉගෙන ගන්නේ අපිට අවශ්‍ය කොටස් ටික හට අරගෙන යන්න. ඊළඟට Y එකෙන් එන්ඩ් වුණොත් ක්‍රම දෙකක් අනුගමනය කරන්න වෙනවා. Y එකට කලින් වවල් එකක් තිබ්බොත් S එකක් විතරයි. Y එකට කලින් වවල් එකක් නොතිබුණොත් Y එක කට් කරලා IS ස්ථාන වෙනවා. FOFE වලින් එන්ඩ් වුණොත් FOFE අයින් කළා අපිට සිද්ධ වෙනවා VES ඇඩ් කරගන්න. ඒ වගේම ඉරෙගියුලර් ප්ලූරල්ස් වල අපිට එහෙම කියන ක්‍රමයක් නැහැ. ඒවා අපිට මතක තියාගන්න වෙනවා. Child, children, man, woman. Sorry, man, men, woman, women. ඒ ටයිප් එක නේද? Right. දැන් අපි බලමු මේ පින්තූරේ මේ තියෙන දේවල් ගැනනේ අපි කතා කරේ. මේ පින්තූරේ කරන දේවලුත් තියෙනවා ගොඩක්. නේද? මේ ගොවියා මේ හරක් දෙන්නව දක්කගෙන යනවා. මේ කාන්තාව මල් කඩනවා. ඒ වගේම මේ ළමයි ඉස්කෝලේ යනවා. ඊළඟට අපි හිතමු she may be the grandmother. She may be the grandmother, no? Who is grandmother? Who is grandmother? කවුද grandmother කියන්නේ? ආත්තම්. Grandmother කියන්නේ ආත්තම්. Right? මෙතන තියෙනවා flower. දැන් ගොඩාක් දරුවන්ට මේ මේ වචන අඳුර ගන්න අමාරුයි. මේ මොකද්ද මේ තියෙන්නේ? මල් පෝච්චියක් නේද? හැබැයි මල් පෝච්චිය අපි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? මේ flower වාස් එකක්ද ඇත්තටම? නෑ. දැන් අපි සිංහලෙන් කියන්නේ මල් පෝච්චිය. නේද? මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ මෙතනක් තියෙන්නේ. මේ ෆ්ලවර් වාස් එකක්ද? නෑ, මොකද්ද මේ? මේක ෆ්ලවර් පොට් එකක්. We call this a flower pot. හැබැයි සිංහලින් මේ දෙකටම කියන්නේ පෝච්චිය කියලා. ඒතර මේක ෆ්ලවර් පොට් එකක්. හැබැයි අර මේසයක් උඩ තියෙන එක අපි ෆ්ලවර් වාස් එකක්. So is it a flower vase or flower pot? Flower pot. මේ තියෙන්නේ ෆ්ලවර් පොට් එකක්. The grandmother is helping the girl to plant it. ඒක හිතවන්න අත්තම උදව් කරමින් ඉන්නේ. අපි බලමු මේකේ තියෙන දේවල්. දැන් මේ දේවල් ටික කියන්න, කරන දේවල් ටික කියන්න අපිට සිද්ධ වෙනවා පින්තූරයක් ගැන කියනකොට. ඒතකොට කරන දේවල් ටික අපි කොහොමද කියන්නේ? ඒතකොට අපි කරන්නේ දැන් පුතේ මේකේ තියෙනවා කරන දේවල් ටිකක් තියෙනවා. අපි සිංහලෙන් වාක්‍යයක් ගොඩනගනකොට ඒ වාක්‍ය රටාව එන්නේ මේ විදිහට. ක්‍රියාව කරන්නා මුලට ගන්නවා. අපි ඒකට කියනවා කර්තෘ කියලා. දැන් මේ ක්‍රියාවේ කර්තෘ කවුද? මේක අපි සිංහලෙන් වාක්‍යයක් කියනකොට මට දුවගෙන. ගොවියා විසින් හරක් දක්කනවා. ඔව්, අපි කියනවා ගොවියා මේ හරක් දක්කයි. ගොවියා මේ හරක් දක්කයි නේ? ඒකනේ සාමාන්‍ය ක්‍රියාව. මේකේ තොර ක්‍රියාව කරන්නේ කවුද? ගොවියා. ගොවියා. කරන ක්‍රියාව මොකද්ද? දක්කනවා. දක්කනවා. කවුද දක්කන්නේ? මේ හරක්. මේ හරක්. දැක්කෙන්නේ මේ හරක් නේද? දැන් අපි ඉංග්‍රීසියෙන් වාක්‍යයක් හදනකොට අපිට තාම වැදගත් වෙන්නේ මෙන්න මේ කාරණා ටික. අපි ඒකට කියනවා SVO කියන ක්‍රමයට වාක්‍යයක් හදන්න ඕන කියලා. සමහර වාක්‍යවල ওই O කියන කැලල නැහැ. වාක්‍ය හැදෙනකොට සිංහල වාක්‍යයක අපි ක්‍රියාපදේ දාන්නේ වාක්‍යයේ අන්තිමට. ක්‍රියාපදේ දාන්නේ වාක්‍යයේ අන්තිමට. හැබැයි ඉංග්‍රීසි වාක්‍යයකදී ක්‍රියාපදේ අපි යොදන්න ඕන කර්තෘ ළඟට. සබ්ජෙක්ට් එක ළඟට තමයි verb එක දාන්න වෙන්නේ. එතකොට මේ කරන දේවල් ගැන කියනකොට අපිට සිද්ධ වෙනවා is hari ahari ක්‍රියාපදේ හැදෙන්නේ මෙහෙම is hari ahari අරගෙන කරන ක්‍රියාපදේ අපි දන්නවනේ දැන් ක්‍රියාපද තියෙනවා. උගල උදේ නැගිට්ට වෙලේ ඉඳලම කරන දේවල් ඔක්කොම ක්‍රියාපද. මොනවද? අපි එකක් දෙකක් කියමු. නැගිට්ට වෙලේ ඉඳලා කරන දේවල් ක්‍රියාවන් ටික මට කියන්න. මොනවද කරන්නේ? ඔව්, හොදනවා. අපි කොහොමද කියන්නේ හොදනවා ඉංග්‍රීසි? wash. දැන් ගොඩාක් තරුව කරන වැරද්දක් තමයි ක්‍රියාපදයක් ගැන හුවාම කියන්නේ washing, brushing, walking. ing එකක් නෑ පුතේ. ඒ ක්‍රියාපදයක් නෙවෙයි. අපි තේරුම් ගන්න ඕනේ verb එකක් කියලා කියන්නේ root එකක්. අපි මුලක්. කොහොමද? wash,
කියන්න කොතාව කරන දේවා අයින් කියන්න ඉංග්‍රිශලින් මට ඕන බ්‍රශ් ඇයි අපි බය වෙන්නේ This is only a language. අපි බය වෙන්න ඕනේ නැහැ. Wash, brush, ඉදිරි විදියට කරන්න. Eat. එච්චරයිද? Go. යන්නත්. Take. Write. Read. නේද? Eat. Drink. Ride. Drive. All my actions. All the actions are verbs. මේ ඔක්කොම verbs. අන්න ඒවා අපිට කියන්න වෙනකොට අපි කියා කරන්නේ is are කියන දෙකට ing දාලා තමයි අපි හදාගන්නේ. අපි ඊළඟ වැඩසටහනදී කතා කරනවා මේ පින්තූරේම අරගෙන මේ පින්තූරය ඇසුරෙන් මේකෙදි මේ අය කරන දේවල් ටික. එහෙමනම් අද දවසේ හරිදේ පාසලේ ඉංග්‍රීසි පාඩම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට පින්තූරයක් ඇසුරෙන් කොහොමද වාක්‍යයක් ගොඩනගන්නේ කියන කාරණාව කියලා දෙන්න. අද වැඩසටහන අපිට සම්පූර්ණයෙන්ම ඉවර කරන්න බැරි වුණා. ඊළඟ වැඩසටහනදී ඉතුරු කොටස අපි කියලා දෙනවා. අපි ඔක්කොන්ටම ඉස්සෙල්ලා අපි වැඩසටහන නිම කරන්න පෙර අපි දුලගේ නම් ගම් දැනගන්න කැමති. දුවගේ නම. මට ඉංග්‍රීසියෙන් කියන්න ඕන. My name is Malmi Tassara. Malmi Tassara, your school? ජනාධිපති බාලිකා විද්‍යාලය. What about you? ජනාධිපති බාලිකා විද්‍යාලය. Your name? අපි චූටි පුතා පොඩ්ඩක් කතා කරන්නේ. Right. Thank you very much for your participation. අපි එහෙනම් තවත් දවසක ඉංග්‍රීසි පාඩමේ ඊළඟ කොටසත් එක්ක හරිදේ පාසල තුලින් හමු වෙමු.